ekale sinumena puwat pate aga pituwe tibuna apuru chitra kathawa 1976 77 78 wage avurudu me chitra kathawa ketaram janapriya unada kiyuwa sinumena puwat pate alagiya pawa wada ihala tattweta patta chitra kathawa anupama asitat anupamat sanjayana pasal sesunge apuru adara kathawa habai me adara kathawa ek awasthawak wenas wenawa asita gedarin pala yana damarikayeku bawata patwena me apuru chitra kathawa chitrapatayakata nagamin aluth adhyakshakawareku sinemawata ekkena ohu sunil ariyarathna ewakata jayawardhana pura viswavidyalaye kathikaacharyawarey ada mahacharya sammanita mahacharya sunil ariyarathna ohu ඊට පෙර කෙටි චිත්‍රපට දෙකක් නිර්මාණය කොට තිබුණා ඊට පෙර ඔහු සිනමාවට එන්නේ ගීත රචකයෙකු හැටියට ඔහු නිර්මාණය කළ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වනුයේ අනුපමා අනුපමා චිත්‍රපටය හැදෙන්නේ අපූර්ව ආකාරයකට මේ කතාව දයා රාජපක්ෂගේ චිත්‍ර කතාව සුනිල් ආරරත්නන්ගේ අතරපත් වුණාම ඔහුට අවශ්‍ය වෙන්නේ මේකෙන් චිත්‍රපටයක් හදන්නට මේ සඳහා අලුත් නිෂ්පාදකවරයෙකු වෙනවා ඇලරික් ලයනල් ප්‍රාන්ත ඇලරික් ලයනල් ප්‍රාන්තුගේ මුල්ම නිෂ්පාදනය වුණේ මේ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ඇලරික් ලයනල් ප්‍රාන්තු sorry මේ චිත්‍රපටයේ ඇලරික් ලයනල් ප්‍රාන්තුගේ සුනිල් ආරාරත්න අතර කපුගම කරන්නේ විජය කුමාරතුංගය. K.D.DAYANANDA මේකට හවුල් වෙනවා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ. ඉතින් කොහොම වුණත් අතිවිශාල දැවැන්ත පසුතලයකුත් මේ චිත්‍රපටයේ වෙනුවෙන් හැදෙනවා. මුල් වතාවට H.R. ජෝතිපාලයන් සමග ලතා වල්පොල ගීත ගයන්නේ මේ අනුපමා චිත්‍රපටයේ. විජය කුමාරතුංගත් මාලිනී ෆොන්සේකාත් සමග රඟපාන්නට සිටියේ රවීන්ද්‍ර රන්දිනි. නමුත් ඒ වන විට කාර්ය බහුල නළුවෙකු හැටියට තිබුණ නිසා රවීන්ද්‍ර රන්දිනිට මේ චිත්‍රපටයට එකතු වන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව ලැබෙන්න යන්නේ ටෝනි රණසිංහට. කවර හෝ හේතුවක් නිසා ටෝනි රණසිංහත් ඒ චරිතයෙන් ඉවත් වෙනවා. ඒ නිසා මේ අවස්ථාව හිමිවන්නේ පියසේන අහංගමට. මා හිතන හැන්දමට අනුපමා චිත්‍රපටයේ බරපතලම දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂිත වෙන්නේ මේ වැරදි තීන්දුව නිසා. ඔක් කිසිසේත්ම ප්‍රාණවත් නළුවෙක් වුණේ නැහැ. අනුපමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නැත්තම් අනුපමා ලෙස රඟපාන්නට නියමිතව තිබුණේ මාලිනී ෆොන්සේකා. ඇය චිත්‍රපටයේ මාර්තාගේ චරිතය රඟපෑවා. විජයගේ වෙනදා පෙම්වතිය විජයගේ මව ලෙස නිරූපණය කළා මේ චිත්‍රපටයේ. ගීතා කුමාරසිංහ මුලින් රඟපාන්නට සිටපු අනුපමා මාලිනීගෙන් පස්සේ ගීතා කුමාරසිංහ තමයි ඊළඟ අවස්ථාව අනුපමාසනා. නමුත් කොහොම වුණත් එයත් වෙනස් වුණා. චිත්‍රපටයට එකතු වුණේ සුවිනිතා වීරසිංහ. සුවිනිතා අනුපමා ලෙස අපේ සිනමාවේ කිරුළු පෙරඳුවා. අනුපමා චිත්‍රපටය හදනකොට සුනිල් ආරාරත්න වාර්තාවක් තිබලා තිබුණා. ඔහු චිත්‍රපට 10ක් අධ්‍යක්ෂණය කොට අවසන්. තමන්ගේ මුල් චිත්‍රපටය තිරගත වෙන විට චිත්‍රපට 10ක් අධ්‍යක්ෂණය කොට වාර්තාවක් ලැබුවේ එක මුල්ම අධ්‍යක්ෂකවරයා සුනිල් ආරියරත්න. ඔහු ඒ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටවල උනේ සරුංගලේ පොඩිමල්ලි බබා කෙටු හැටි කෝලංකාරයෝ කිඳුරු කුමාරි සිරිබෝ අයියා වජිරා ජීවිතෙන් ජීවිතයක් හා බඹර ගීතය කියන චිත්‍රපටයි. සංදේශ චිත්‍රපටයට පසු විශාලතම බලකොටුව පිපරවීම කළේත් අනුපමා චිත්‍රපටයට. කඳානේ ආනිය කන්දේ ඉදිකළ බලකොටුව අඩි 70ක් උසහ අඩි 22ක් වුණා. බලකොටුව පිපරවීම කොටස් 4කට වුණා. ඒ පිපරවීම කළේ ජොනි ඩී හෝට්. එකවර කැමරා 4කින් මේ අවස්ථාව රූපගත කළා. වෙඩි පිපරවීම කළ ජොනි ඩී හෝට් පවා චිත්‍රපටයේදී මේ නිසා තුවාල සිදු වුණා. මාලිනී පළමුවරට දීර්ඝ චරිතයක් මහලු කාන්තාවක් හැටියට රඟපාපු චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය. ඒ වගේම මාලිනී ෆොන්සේකාට පෙර මෙරටේ ජනප්‍රියම සිනමා තරුවක් ලෙස වැජඹුණු සන්ධ්‍යා කුමාරී චිත්‍රපටයේ පියසේන ආංගම නැතනම් සංජයගේ මව ලෙස චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටයෙන් තවත් අපූර්ව පුද්ගලයෙක් සිනමාවට ආවා. ඔහු තමයි කුලරත්න ආර්යවංශ. කුලරත්න ආර්යවංශ මුල් වතාවට ගීත රචකයෙකු හැටියට සිනමාවට එක්වන්නේ අනුපමා චිත්‍රපටයෙන්. කොමනක් මේ චිත්‍රපටය නිසා ළමුන් නොමග ගොස් බොරු වීරයන් වීමට ඉඩ ඇති යැයි අදහස් කරමින් රඟුම් පාලක මණ්ඩලය මේ චිත්‍රපටය දෙවරක්ම නැරඹුවා. මේ දෙවරම එය වැඩිහිටියන්ට පමණක් සීමා කළා. පසුව වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා අනුමැතිය ලබා දුන්නා.
මොකද අපේ රංගුම් පාලක මණ්ඩලයේ දා සමාජිකු ළමයි නරක් වෙයි කියලා හිතුවා. හැබැයි ළමයි කොයි හැටද රංගුම් පාලක මණ්ඩලය නරකුනේ නැහැ. ඇලරික් ලයනල් ප්‍රනාන්දු අනුපමා නිෂ්පාදනය කරමින් සිනමාවට එක්වෙනවා. තිර නාටකයේ දිවස් සහ අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න, දයා රාජපක්ෂගේ කතාව කැමරා අධ්‍යක්ෂණය කේ.ඩී. දයානන්ද, සංස්කරණය ග්ලැඩ්වින් ප්‍රනාන්දු, සංගීත අධ්‍යක්ෂණය වික්ටර් රත්නායක. ගීත හයක් චිත්‍රපටයට ඇතුළත් වුණා. සුනිල් ආරියරත්නයන් අනුපමා හදන්නට කලින් ජනප්‍රිය වෙලා හිටියේ ගීත රචකයෝ කැරේ. ඔහු ලියපු ගීත චිත්‍රපට පවා අතිශය ජනප්‍රිය වුණා. පරණපෝට් ගීතයෙන් ආරම්භ වුණේ ඔහුගේ චිත්‍රපට ගීත එදා මෙන්ම අදටත් ඉතාම බලංගුයි. කොමුණ ඔහු අනුපමා චිත්‍රපටයේ එකම ගීතයක්වත් රචනා කළේ නැහැ. ඒ වෙනුවට ඔහු අලුත් ගීත රචකයන් 3 දෙනෙක් සිනමාවට හඳුන්වා දුන්නා. එක්කෙනෙක් ඔහුගේ වැඩිමහල් සහෝදරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. අබේවර්ධන බාලසූරිය ගායනා කරපු මරුකතරේ පිපුණු මලක් ගීතයත්, ඉන්ද්‍රානි පෙරේරා ගායනා කරපු පෙම්මල් නිල් වනපෙත කියන ගීතයත් රචනා කරේ ඔහු. කුලරත්න ආර්යවංශයන් චිත්‍රපට ගීත රචනයට එකතු වන්නේ අනුපමා චිත්‍රපටයෙන්. වේදනා නදී තීරයෙන් කියන වික්ටර් රත්නායක ගායනා කරපු ගීතයත්, සිහිනවිලේ නිලපුලි යනුවෙන් ජෝතිපාලයන් සහ ලතා වල්පොල ගායනා කළ ගීතයත් රචනා කළේ කුලරත්න ආර්යවංශයන්. ජීවන නගරේ නටබුන් නැමති ලතා වල්පොල ගායනා කරපු ගීතයත්, රාජකිරුළු පළන්දාපු රජ්ජුරුව කියන එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කරපු ගීතයත් රචනා කළේ ප්‍රභාත් මානවසිංහ. රාජකිරුළු පළන්දාපු රජ්ජුරුව කදී හැමත ඉලී හන්දේ ඉලිය ගෙනින රජ්ජුරුව. චිත්‍රපටයේ සහාය කැමරාව ජයනාත් ගුණවර්ධන, සහාය අධ්‍යක්ෂණය සර්ලිපි විජයරත්න, වේශ නිරූපණය ඊබට් විජේසිංහ, කලා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාල, කලා අධ්‍යක්ෂණය සහාය එරල් කෙලි, නිෂ්පාදන සම්බන්ධතා නිමල් ජේ සිල්වා සහ මැරට් සිල්වා, නාද ශික්ෂණය ජෝර්ජ් මනතුංග, රසායනාගාර පාලනය එස් තිරණාව කරසු. චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය හා නාමාවලිය හර්බට් රංජිත් පීරිස්ගෙන්, ඇඳුම් සැකසුම ෂෙල්ටන් ජයසිංහගෙන්, පුපුරද්‍රව්‍ය පරිපාලනය ජොනී ඩී හෝට් සමග කරුණදාස අතුරුගිරියගෙන්, අසිත ලෙස රඟපෑවේ විජයකුමාතුංග, මාලිනි ෆොන්සේකා මාර්තා, සුමිනිතා කෝංගහගේ අනූපම, පියසේන අහංගම සංජය, අමරසිරි කලන්සූරිය රජී, සන්ධ්‍යා කුමාරි සිල්වා නෝනා, විමල් කුමාරද කොස්තා සීමා, සෝමසිර දෙහිපිටිය මුදලාලි, දයා තෙන්නකෝන් හිප්පි, දයානන්ද ජයවර්ධන ජුලියස් අංකල්, සුනේත්‍රා සරච්චන්ද්‍ර ලුඩ්සි ලෙස රඟපෑවා. එහර එක්ට හපුගොඩ, මියුරි සමරසිංහ, ටියුඩ කරුණාතිලක, ශ්‍රයා කළුබෝවිල, ප්‍රදීපා රත්නායක, මර්වින් ජයතුංග, සොමි රත්නායක, ෂෙල්ටන් වීරවර්ණ, රංජන් මෙන්ඩිස්, රිචාඩ් වීරක්කොඩි, සුසන්ත ලියනාරච්චි චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. එයාට බන්දු මොනසිංහ, පියදාස විජේකෝන්, ආනන්ද ෆොන්සේකා, ටෝනි ෆාරුක් සහ සුසන්ත ලියනවත්ත අනුපමා චිත්‍රපටයට දායක වුණා. මේ චිත්‍රපටයේ අසිතගේ ළමා චාලය නිරූපණය කළේ නන්දන හෙට්ටිආරච්චි, සංජයගේ ළමා කාලය නිරූපණය කළේ ජෙරල් රොනි සිල්වා, ආශා ජයසිරි ළමා අනුපමා ලෙස රඟපෑවා, බෙන්ට්ලි සිල්වා ළමා රජී ලෙස රඟපෑවා. අනුපමා අනුපමා චිත්‍රපටයේ මරදානේ ගාමිණි, වැල්ලවත්තේ ප්ලාසා, වැල්ලම්පිටිය රුක්මණි, මහරගම අනුෂා, මහනුවර ඕඩියන්, වත්තල සමුද්‍ර, මීගමේ රාජ්, කළුතර චිත්‍රා, මාතර එස්කේ, මාතලේ කැසිනෝ, කෑගල්ලේ ටාසන්, අම්පාර විජය, අනුරාධපුර නිම් විජේන්ද්‍ර ඇතුළු සිනමා ශාලාවල තිරගත වුණා. ගාමිණි සිනමා හලේ හා ප්ලාසා සිනමා හලේ දින 61 අනුපමා සාර්ථකව තිරගත වුණා.